පසුගිය නොවැම්බර් 9 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතිකව තීන්දු කරනු ලැබුවා. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිය තීන්දුවේ සඳහන් කරනු ලැබුවා. ඒක මතිකව තීන්දුව අනුමත කරමින් විනිසුරු සිසිරද ආබ්‍රෝ වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් පළමුවරට රැස් වී වසර 4 හමාරක් ගතවන තුරු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසන සිසිරද ආබ්‍රෝ විනිසුරුවරයා වසර 4 හමාරකට පෙර විසුරුවා හැරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3න් 2කට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කිරීමෙන් පසුව පමණක් එය සිදු කළ හැකි බවද සිය තීන්දුවේ සඳහන් කරනු ලැබුවා. අගවෙනසුරු නලින් පෙරේරා සිය තීන්දුවේ සඳහන් කර සිටියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව වසර 4 හමාරක් ගතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවද අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා. අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාවේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට රැස්ව සිටි අතර ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායම්ද අධිකරණ භූමියේ යොදවා තිබුණා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම සම්බන්ධයෙන් පෙත්සම් විභාගයේ අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 4 වැනිදා සිට 7 වනදා දක්වා පැවැත්වුණා. බුවනක අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිරද ආබ්‍රු, විජිත් මලල්ගොඩ සහ මූර්තු ප්‍රනාන්දු යන විනිසුරුවරු එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි විශාලම නඩු ශාලාව වන අධිකරණ ශාලා 502 දී ප්‍රකාශ කළ තීන්දුව දැකබලා ගැනීම පිණිස නීෂි විශාරදයන්, දේශපාලඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශ්ව 13ක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගයේ දෙසැම්බර් 7 වනදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබුවා. පසුගිය ඔක්තෝබර් 26 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහ කරමින් මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයත් සමගම ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වුණා. තවදුරටත් රටේ නීත්‍යානුකූල අගමැතිවරයා තමන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි වීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 9 වන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඉන් අනතුරුව එය නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13ක් නොවැම්බර් 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික හිමිකම් පෙත්සම් ඉදිරිපත් කළා. එම පත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 13 වන දින අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දෙසැම්බර් 7 වනදා දක්වා අත්හිටුවන ලද අතර පසුව එම අතුරු නියෝගය දෙසැම්බර් 10 වන දක්වා දීර්ඝ කරනු ලැබුවා. 2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා 2ක සඳහන් වෙනවා. ඒ 70 සහ 33 වන ව්‍යවස්ථාවලයි. 70 ව්‍යවස්ථාව සහ 33 ව්‍යවස්ථාවලට අනුව අන්තර්ගතය පහත පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 33 වන ව්‍යවස්ථාව ප්‍රතියෝජනය කිරීම. 5. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව මගින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරනු ලැබේ. ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය 33.1. ජනාධිපතිවරයාගේ කාර්ය ව්‍යුත්තේ ආ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද ආරක්ෂා කරන බවටද වගබලා ගැනීම. ආ ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම. ඈ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සහ
හත ආ අණු ව්‍යවස්ථාවේ සඳහන් ආයතන වලට නිසි ක්‍රියාකාරීත්වය පහසුර කරලීම සහ ඈ මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණය නිර්මාණ කිරීම තහවුරු කිරීම වන්නේය. 33.1 ව්‍යවස්ථාව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා ඇති හෝ නියම කර ඇතිවා වූ බලතල සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට ආ පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරයේ ආරම්භයේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමට බලය ඇත්තේය. ආ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමවල මුලස්ව දැරීමට බලය ඇත්තේය. ඈ පාර්ලිමේන්තුවට කැඳවීමට වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33.2 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම. 17. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව එකී ව්‍යවස්ථාවේ 1 අනුව්‍යවස්ථාව ඉවත් කොට ඒ වෙනුවට පහත් දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීම මගින් මෙන් සංශෝධනය කරනු ලැබේ. 1. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුවද පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් 3/2කට නොහැටු සංඛ්‍යාවක ඒ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරනු ලැබූ දිනෙන් අවුරුදු 4ක් හා මාස 6කට කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීම පිණිස ඉල්ලීමක් කිරීමට අවසර තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට පමණයි. එහි ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ක්‍රියාවකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට 10 ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව හිමිවේ. පෙත්සම් විභාගයේ පැවති අවස්ථාවේදී පෙත්සම්කාර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණගීස්වරම් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපණ අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවයි. පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර 4 හමාරක් ගෙවුණු පසු ඒ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලයෙන් එක් අවස්ථාවක් බව ඔහු පැවසුවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ 3/2කට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඒ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමි වී තිබෙන බවද එහෙම නීතිඥවරු පෙන්වා දුන්නා. එහෙත් මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවා හැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව සඳහන් කළ එම නීතිඥවරු මෙම විසුරුවා හැරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කර සිටියා. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ.සී. වැලියමුණ කරුණු දක්වමින් ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධන ප්‍රතිපාදන වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දුන්නා. මෙම විසුරුවා හැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥ වැලියමුණ අධිකරණයේදී පවසා සිටියා. ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමන්ත ලංකා කොංග්‍රසය නීතිඥ ලාල් විජයනායක පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයට මුලින්ම පටහැනි බවයි. නීතිපති ජයන්ති ජයසූරිය ඉක්ුද්දා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල කර ඇති බවයි. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.2 ආ වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බවත් නීතිපතිවරයා පෙන්වා දුන්නේ. එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බවද නීතිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨ අධිකරණය මගින් ජනාධිපතිවරයාට එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳව අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බවද පෙන්වා දුන් නීතිවතිරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් ප්‍රත්‍යම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් අධිකරණයේ හමුවේ පැවසුවා. එහිදි නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකේ පාර්ලිමේන්තුව තුන පමණක් බවයි. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපති ජයන්ත ජයසූරිය ජනාධිපතිවරයා විසින් මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බවද සඳහන් කළේ. එබැවින් සියලු නෙත්සම් නිෂ්ප්‍රභා කරන්නයි ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නඩු විභාගයේ පැවති ඉකුද්දා අතරමැදි පෙත්සම්කරුවන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීල් පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වගන්තිය යටතේ පාර්ලිමේන්තුව නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට ඒ විසුරුවා හැරීමට තිබෙන බලතල පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කර තිබුණා. 1978 වසරෙන් පසුව පත්තු එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලයේ අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 දෙක වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඒ බව තහවුරු කරන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පන්තියේ 10 වගන්තිය තුළ අන්තර්ගත වී තිබෙන බවද අධිකරණ හාමුවේ පෙන්වා දුන්නා. අතරමැද පෙත්සම්කරුවකු උදේ ගම්මල්පිල මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටමින් ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම සියල්ල නිෂ්ප්‍රභා කළ යුතු බවයි. අතරමැදි පෙත්සම්කරුවකු වන ජගත් වැල්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(c) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බවද පෙන්වා දුන්නා. මේ ජනතා පරමාධිපත්‍ය පිළිබඳ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඒ ජනතාව හමුවේ ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බව කියා සිටියා. අතරමැදි පෙත්සම්කරුවක වන ආචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(c) වගන්තියට ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව සඳහන් කළේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(c) හා 62(2) ජනාධිපතිවරයාට බලය පවරා දී ඇති බවත් එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් කිසිදු වගන්තියකින් සීමා කිරීම වලට ලක් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ මාරපණ වැඩිදුරටත් පවසා සිටියා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.